ඒ ඔබ දැක්කේ මහපාරක් අසල අසරණ විදිහට තම ජීවිතයට සමුදෙන්න සූදානම් වෙලා හිටපු අහිංසක සතුන්. ඒ එයාලගේ වරදින්නම් නෙමෙයි. අපි අතරම ජීවත්වන සෙත්පිත් නැති මනසින් උසස්යයි කියා ගන්නා කොටසක් නිසාවෙන්. කොහොමුණත් මේ ජීවිතවලට අවාසනාවන්ත ඉරණමක් අත්වීමට ඉඩ නොදී මෙයාකාරයෙන් හෝ ජීවිතය ලැබීමට වාසනාවන්ත වුණේ මේ සමාජයේම ජීවත්වන උදාර සිත් ඇති මිනිසුන් පිරිසක් නිසාවෙන්. ලංකා අවිහිංසාවාදී සංවිධානයේ එක් අපි පාසල් දහම් පාසල් වල මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සතුන්ට ආදරය කරන්න කියන පණිවිඩය දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒකදී අපිට මිනිසුන්ට පෙන්වන්න අවස්ථාව ලැබුණා විවිධ කාරුණික මිනිසුන් සතුන්ට පිහිට වෙන දර්ශන. එතනදී මට අදහසක් ආවා මේ දේවල් පටන් අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපේ රටේ සතුන්ටත් සේවයක් කරන්න පුළුවන් කියන හැඟීම. මේ විදිහට මුහුණපත ඔස්සේ සංවිධානය වී ගත වූ වසර කිහිපය තුළ ප්‍රියානතුරු ඇතුළු විවිධ හේතුන් නිසා අනතුරට ලක්ව අසරණව සිටි ජීවිත නැවත සුවපත් කර කාරුණික සිත් ඇත්තවුන් වෙත රැකවරණය පිණිස යොමු කළ ප්‍රමාණය සිය ගණනක්. අපි ගාවට ආවේ අගෝස්තු මාසේ 15 වෙනිදා. අපි ගාවට එනකොට රියානතුරට මුණ දීම නිසා ඇයගේ දකුණු පස පාදයේ දණහිසෙන් පල්ලෙහා සම්පූර්ණ අස්ථි කොටස් විනාශ වෙලා තිබුණේ. ශල්‍ය කර්මය අතරතුරදී ඇයගේ විනාශයට පත් වෙලා තිබුණ අස්ථි කොටස් හා ඒ ආශ්‍රිත පටක සියල්ල ඉවත් කිරීමකට ලක් කරන්න අපිට සිද්ධ වුණා. ඒ සියල්ල කළේ ලීනාගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණෙන්. මේ වෙනකොට ලීනා ඉතාමත්ම හොඳ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. අද එයාගේ මැහුම් ඔක්කොම අපි ඉවත් කරා. මේ විදිහට ජීවිතය ලද සතුන් වෙත රැකවරණය ලබා දීමට ඉදිරිපත් වන පිරිසද ඉතා විශාලයි. මෙවැනි වූ කැපකිරීම කරන මිනිසුන් වෙතින් ආදරේ රැකවරණය ලැබීමට තරම් අසීමිත වාග්යක් මේ සතුන්ට හිමිව තිබෙනවා. පොඩි කාලේ ඉඳන් බල්ලෝ හිටියා පාරෙන් ගේන අය. අපි පාරේ ආයට කන්නත් දිදී එහෙම හිටියා මුලින්. පස්සේ ඉතින් අපිට හිතුණා මේ වගේ දැන් ඇක්සිඩන්ට් වෙලා එහෙම ඉන්න අය දකින්නකොට ඒගොල්ලන්ට පාරේ තින්න බැරි නිසා ඒ තත්වෙන් ගෙදරට ගේන්න පෙළඹුණා. දැන් අපි ගාව තිරපදිංචි කාර්යය විදියට 11ක් ඉන්නවා දැනට. මේ ඉන්නේ ජෙරි. ජෙරි කියන්නේ අපි මෙයාට දීපු නම. ඉතින් මෙයාත් කාත් කවුරුවත් නැතුව මහපාරේ හිටිය අසරණ ජීවිතයක්. ඒ වෙනකොටත් යටි හක්ක ගැලවිලා අපි දන්නේ අනතුරක්ද මිනිස්සෙක් වැඩක්ද කියන එක ප්‍රතිකාරවලට යොමු කරාම නිර්දේශය වුණේ සදාකාලික නිින්දකට, ඒ කියන්නේ මරණයට පත් කරන්න කියලා. ඉතින් අපි ඒකට එකගුණේ නැහැ. ජෙරිගේ යටි හක්ක ගැලවිලා කුණු වෙලා වැටලා තිබුණ නිසා සත්කමක් මගින් එයාගේ බෙල්ල ප්‍රදේශයට බටයක් දාලා කෑම බ්ලෙන්ඩ් කරලා කෑම කවන තත්ත්වයක් ජෙරිට තිබුණේ මහන්සිය ප්‍රතිඵලයක් විදිහට. අද සාමාන්‍ය සතෙක් වගේම ජෙරි ඉතාමත් සතුටින් ඉන්නවා.
පුංචි මී බැටව් පවා අපි රැකවරණය දීලා සුවපත් කරලා තියෙනවා. සමහර වෙලාවට වනජීවියට අදාළ සතුන් පිළිබඳවත් අපිට පණිවිඩ ලැබුණාම අපි කටයුතු කරනවා ඒ අයව වනජීවියට ගෙනihin බාර දෙන්න. ඒ වගේ දේවලුත් කරන්න අපි මූලික වෙලා තියෙනවා. පුළුවන්නම් එක බල්ලෙක්ට හරි පාරේ ඉන්න තමන්ගේ ගෙදර අවස්ථාවක් ලබා දෙන්න. මොකද අසරණයි එසතු. ඉතින් මේ වගේ ආබාධිත බල්ල බලා ගන්නවා කියන්නේ නම් ඇත්තටම ලොකු කැපකිරීමක්. ඉතින් අඩුතරම එක බල්ලෙක්ට හරි චාන්ස් එකක් දෙන්න කියලා මං ඉල්ලන්න කැමතියි. කිසුවෙකුගේ අනුකම්පාවක් නොලද ජීවිතයක් කරදරයකදී කෙතරම් අසරණ වෙනවාද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එය මිනිසා හෝ සත්වයකට කියා වෙනසක් නැහැ. එවැනි වූ විටක පිහිටට එන උදාරතර මිනිසුන් මෙවැනි අසරණයන්ගේ මිහිපිට වෙසෙන දෙවිවරුන් බඳුය. මේ නිසා මෙවැනි උතුම් සිත් ඇත්තවුන් මේ ලෝකෙහි තවදුරටත් බිහි වේවායි අපේ පැතුමයි. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබ දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.